මේ මොකක්ද මේ කරන්න හදන කියලා මට තේරෙන්නේ. මේක හරියට නිකන් මානසික ව්‍යාධියකින් මේ කරනවා වගේ වැඩක්. අපි දැක්කා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඇවිල්ලා තියෙනවලු ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ දුරකාලය අවුරුදු 5කට මේ අඩු කරපු එක ගැන යම්කිසි නැවත වතාවක් ව්‍යවස්ථා සංශෝධනයක් ඒකට ගේන්න යනවා කියලා ඉවරලා මේක එක පහම තමයි කියලා මේ තහවුරු කරගන්න කියලා. මං පැහැදිලිව කියන්න ඕන දැන් දෙවතාවක් අධිකරණයෙන් පහමයි කියලා තහවුරු කරලා ඉවරයි. 2019 දී තහවුරු කරා, මේ පහුගිය සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය පහුගිය සඳුදා ඒක තහවුරු කරා විතරක් නෙමෙයි, මේ ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය මිනිස්සුන්ට රුපියල් ලක්ෂයක දඩේකුත් ගහලා තියෙනවා. මොකද මේ ව්‍යවස්ථාවේ තහවුරුලා තියෙන දේවල් පිළිබඳව නැවත නැවත අධිකරණයේ කාලේ නාස්ති කරන්න එපා කිලිවරලා. එතකොට අපි දන්නවා මේ ජනාධිපතිවරයාට ජනමතයක් නැහැ. මෙයා ඡන්දෙන් ආපු ජනාධිපති කෙනෙක් නෙමෙයි. අරගලෙන් පසුව මේ පාර්ලිමේන්තුවට ජනමතයකුත් නැහැ. ඒ නිසා ජනාධිපතිවරණය කැඳවීමේ බලය මැතිවරණ කොමිසමට ලැබෙන්න තව දවස් 5යි තියෙන්නේ. ඒ දවස් 5 අස්සේ කඩිමුඩියේ මේ වගේ එකක් ගේන්න ඕනේ නැහැ. මොකද හේතුව එහෙම මොනවා හරි වෙනසක් කරන්න තියෙනවනම් ඒක ජනාධිපතිවරණය මේ තව දවස් 5කින් කොමිසමට බලය ලැබෙනවා. එතකොට ඒගොල්ලෝ කැඳවන්න ඕන. ඔක්තෝබර් මාසේ අලුත් ජනාධිපතිවරයෙක් එනවා. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙනවා. එතකොට අලුත් පාර්ලිමේන්තුවකින් ජනමතයකින් පත්වච්ච ජනාධිපතිවරයෙක් සහ ජනමතයක් සහ පාර්ලිමේන්තුවකින් ඒක කරන්න පුළුවන්. මෙයා මේ මොකද්ද මේ කරන්න හදන කියලා මට තේරෙන්නේ. මේක හරියට නිකන් මානසික ව්‍යාධියකින් මේ කරනවා වගේ වැඩක්. මොකද හේතුව දැන් මේක ගැසට් කරන්න පුළුවන්. දැන් මේක කැබිනට් තීන්දුව ගැසට් කරන්න ඕන. ගැසට් කරාම අධිකරණයට යෑමේ බලයක් ලැබෙනවා. ඒ නිසා මේ අන්තිම තුරුම්බුවත් පහුගිය මේ සඳුදා නැති වුණයින් පස්සේ කෙලවුණයින් පස්සේ දැන් මේ බන්දන්නේ මොනවා කරන්න යනවද කියලා ඉවරලා මේක. හරිද? ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති නිකන් හම්බුනේ අවුරුද්දයකට. දැන් ඒ නිකන් හම්බෙච්ච අවුරුද්දක ඉවරයි. ඒකින්ද වෙන ක්‍රමයක් නැහැ. ඡන්දකින් මිස වෙන මොකකින් වක්වත්. දැන් බය නැහැ කියනවා, වැඩ කරා කියලා කියනවා, අරක කරා කියනවා, මේක කරා කියලා කියනවා, පෝලින් නැති කරා කියනවා, කරන්ට් කපන්න නැවත්තුවා කියලා කියනවා. හරිද? ණය ප්‍රතිව්‍යුහගත කරා කියනවා, අරම ජයග්‍රහණය ලැබුණා කියනවා, සුභ ආරංචිය ගෙනාවයි කිව්වා. ඉතින් ඔච්චර හරියක් කරා නම් ඇයිද ඉන්නේ චන්දර බය? ඇයිද ඉන්නේ චන්දර බය? අනිත් පැත්තෙන් මේ අපට ආරංචි විදිහට දැන් පොහොට්ටුව ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන එක කරන්න තිබ්බලු මේ 17 වෙනිදා. මේ දැන් අපට ආරංචි එක ගිහිල්ලා අඬලා වගේ මේ 26 වෙනිද වෙනකන් කල් දාගත්තලු සජබේ කඩලා අනිවාර්යයෙන්ම ගන්නවා කියලා මට තේරෙන්නේ නැහැ. මේ මොන පිස්සුවක්ද කියලා ඉවරලා. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන ජනතාව උද්ඝෝෂණ වැඩවර්ජන කරන්න නැතුව අරගල කරන්න නැතුව ඉන්නේ රටේ තත්ත්වය හොඳ හින්දා නෙමෙයි. ඔවුන් හොඳට කාලබීල ඇඳලා ඉන්න හින්දා නෙමෙයි. දරුවන්ව ටියුෂන් යවලා හොඳට උගන්නන හින්දා නෙමෙයි. හරිද? ඔවුන් ඒ අරගල උද්ඝෝෂණ වැඩවර්ධන කරන වෙලාවෙනුත් තව රස්සාවක් හරි කරලා, තව අතිරේක මොන හරි කරලා කීයක් හරි හොයාගෙන ජීවිතේ ගැට ගහගන්න උත්සාහ කරන්නේ. ඒකේ තේරුම තමයි තමාගේ පීඩණය ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණය ආම් පිට කරන්න බලාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා මේ පාලකයා සහ මේ පාලකයෝ මොන බොරු ඇවිල්ලා මාධ්‍ය ඉස්සරහ කිව්වත්, ඒක මොන බොරුව පැල කරන්න හැදුවත්, සුභාරංචි වෙන්න පුළුවන්, විවිධ කතා වලින් වෙන්න පුළුවන්, මොනව කරන්න හැදුවත් ඔවුන් දන්නවා ඔවුන් ජනතාව තලලා පෙලලා මිරිකලා පීඩාවට ලක් කරලා තියෙන්නේ. බදුබරින් බඩුමිලෙන් බිල් වලින් මිරිකලා නන්නත්තාර කරලා තියෙන්නේ. ඒක ප්‍රතිඵලය ඔවුන් දන්නවා. ඒ නිසා මේ ගහන්න පුළුවන් හැම දහං ගැටයක්ම ගහලා තව පොඩ්ඩක් හරි මාසයක් කර ඉන්න පුළුවන්ද කියලා මේ බලන්න හදන්නේ. තව මාසයක් කර ඉන්න පුළුවන්ද කියලා බලන්න හදන්නේ. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන මේ පිනට හම්බෙච්ච එක නිකන් හම්බෙච්ච එක කාලේ ඉවරයි. එනිසා දැන් 2015 තමයි 19 සංශෝධනය ගෙනාවේ. අවුරුදු 9ක් හිටියා. ශ්‍රේෂ්ඨාධිකරණ දෙපාරක් තීන්දුවක් දෙල දෙනවා. එනිසා තකහණියේ මේක කළ යුතු නෑ. ජනමතයක් නැති පාර්ලිමේන්තුවකින් සහ ජනතාවගේ ඡන්දකින් නාපු ජනාධිපතිවරයෙක්ට මේ දවස් 5 ඇතුළත මේක කිරීමේ
කිසිම වුමනාවක් නෑ ඒ සඳහා කිසිම හදිසියකුත් විය යුතු නෑ අලුත් ආණ්ඩුවකින් අලුත් පාර්ලිමේන්තුවකින් ඒ දේවල් කරන්න තියෙන දෙයක් තියෙනවා නෑ කරන්න පුළුවන් මේක තමයි